ඔබ සැමට සුබ දවසක්. අද පුතේ අද මම ඔයගොල්ලන්ට කියන්නට යන්නේ Zoom Cloud Meeting කියන පැකේජ් එක පිළිබඳව සිංහලෙන් මුල සිට කියාදීමක් කිරීමටයි. ඉතින් මේ කොරෝනා නැමැති මේ වසංගතයත් එක්ක දුවල පුතාලට මේ අවස්ථාවේදී පාසල් යන්නට බැරි වෙලා තියෙනවා. ඒ නිසා අපි මේ අධ්‍යාපනය දුරස්ථව ඉඳගෙන කරන්නට මේ Zoom Cloud Meeting කියන එක බොහොම පහසුව කරන්නට පුළුවන්. අන්තර්ජාලය භාවිතා කරමින් අපිට ගුරුවරු හරහා ගුරුන් උදව් ඇතුව අපිට මේ අධ්‍යාපන කටයුතු කරගන්නට පුළුවන්. ඉතින් මේ Zoom Cloud Meeting කියන පැකේජ් එක පිළිබඳව පොඩි අවබෝධයක් ලබා දීමට තමයි මම අද මේ වීඩියෝ එක ඔබට පෙන්වන්නට යන්නේ. පළමුවෙන්ම අපි මේ Zoom Cloud Meeting කියන පැකේජ් එක ඩවුන්ලෝඩ් කරගන්නට ඕනේ. ඉතින් අපි ඩවුන්ලෝඩ් කරන්න නම් අපි Google එකට ගිහිල්ලා අපි ටයිප් කරන්න www.zoom.us/alairak डाउनलोड කියනක ටයිප් කරලා අපි ගහපුවම ඔයගොල්ලන්ගේ ස්ක්‍රීන් එකට වැටේවි ඉන්ටර්නෙට් එක කනෙක්ට් කරලා තියෙනවා නම් මෙන්න මේ කියන ස්ක්‍රීන් එක. ඊට මේ ස්ක්‍රීන් එකේ තියෙනවා Zoom ඩවුන්ලෝඩ් කරන්න අවශ්‍ය වෙන පැකේජ් එක. ඉතින් මෙන් අපි අපේ වින්ඩෝ එකද මොකද්ද තියෙන වින්ඩෝ වර්ෂන් එක ඊළඟට ඒ වින්ඩෝ වර්ෂන් එක ප්ලැට්ෆෝම් එකට අනුකූලව අපි මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්නවා අපිට ඕන Zoom Cloud Meeting කියන පැකේජ් එක. අතර මේක ඔන්ලයින් ඉඳගෙනම අපිට වෙබ් පේජ් එක හරහාම කරන්නත් පුළුවන්. නමුත් අපි බොහොම ලේසියෙන් පහසුවෙන් අපි මේ පැකේජ් එක ඩවුන්ලෝඩ් කරලා හරි ලේසියෙන් අපිට කන්ට්‍රෝල් කරගෙන යන්න. ඉතින් මේ කාඩ්ස් අපි ඩවුන්ලෝඩ් කරපුවම අපි දන්නවා අපි ඕනම දෙයක් ඩවුන්ලෝඩ් කරා අපි කොහටද වැටෙන්නේ කියලා. අපේ කම්පියුටර් ඩවුන්ලෝඩ් ෆෝල්ඩරයට වැටෙන්නේ. මේ තියෙන මම එහෙම ඩවුන්ලෝඩ් කරපු Zoom Installer කියන පැකේජ් එක. එතකොට ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරාට පස්සේ මෙන්න මෙතනට ගිහිල්ලා මේක උඩ රයිට් ක්ලික් කරලා මෙන්න එක සිලක් රයිට් ක්ලික් කරලා මේ රන් as administrator කියන එක ක්ලික් කරලා අපි මේ පැකේජ් එක ඉන්ස්ටෝල් කරනවා අපේ කම්පියුටරේට. දැන් ටික වෙලාවක් විනාඩියක් දෙකක් වගේ කාලයක් ගියට පස්සේ අපිට Zoom Cloud Meeting කියන එක ඉන්ස්ටෝල් වුණාට පස්සේ මෙන්න මේ ආකාරයෙන් ඉන්ටර්ෆේස් එකක් අපිට ලබා ගන්නට පුළුවන්. ඉතින් මේ ඉන්ටර්ෆේස් එකේ මෙතන තියෙනවා joining a meeting sign in කියලා එකක්. Join a meeting කියලා කිව්වහම අපිට meeting එකක් සඳහා join වෙන්න පුළුවන්. sign in කියලා කිව්වහම අපිට මේ Zoom Cloud Meeting එකට sign වෙලා අපිට පුළුවන් ඒක හරහා තවත් කණ්ඩායමක් එකතු කරගෙන administrator හැටියට පාවිච්චි කරලා අපිට එකක් maintain කරගෙන යන්න. බලමු joining meeting එක කොහොමද කියලා. එතන joining meeting එක click කරපුවාම මෙතන අපිට තියෙනවා meeting ID එකක් enter කරන්න. එතන මේ meeting ID එක අපිට දෙන්නේ මේ administrator එහෙම නැත්නම් අපි login වෙලා ගන්න එකෙන් තමයි අපිට මේ joining meeting එකක් හම්බ වෙන්නේ. ඊතර මේ joining meeting එක ID එක type කරලා ඊට පස්සේ මේ මෙතන අපි type කරන අපේ නම මොකක් හෝ නම type කරනවා. දැන් මම දැන් ආකාශ් කියලා type කරලා අපිට අද join කියලා click කරපුවාම අපිට පුළුවන් මේ join meeting කියන එකට යන්න. ඒ යද්දි අපෙන් අහනවා meeting password එක. තොර මේසින් meeting password එකත් අපිට අර administrator විසින් ලබා දෙනවා join වෙන තැනදී. ඒතර ඒ ලබා දුන්නාම අපි ඒක type කරලා joining meeting කියලා click කරපුවම අපිට join වෙන්න පුළුවන්. දැන් එහෙම නැත්තම් අපි ගත්තොත් අර මුල් අවස්ථාවේදී තිබුණා අපි දැක්කා මෙන්න මේ මුල් අවධියේදී ගත්ත මුල් ස්ථානයට ගියත් අපි දැක්ක මෙතන තියෙනවා sign in කියලා. ඒ sign in කියලා කියන්නේ දැන් උදාහරණයක් වශයෙන් මම ළමයි කීප දෙනෙක් එක්ක මේ මීටින් එකක් සම්බන්ධ කතා කරන මීටින් එකක් කරන්න යනවනම් පාඩම් ගන්න යනවනම් මම තමයි ඇඩ්මිනිස්ට්‍රේටර් එකට ලොග් වෙලා සයින් ඉන් වෙලා මම ක්‍රියේට් කරගන්නවා පාස්වර්ඩ් එකක් සහ මීටින් ID එකක්. ඉන්නේ ඒ මීටින් ID එකයි පාස්වර්ඩ් එකයි මම ළමයින්ට යවලා ළමයින්ට කියනවා ඒ අහවල් වෙලාවට ඒකෙන් ලොග් වෙන්න කියලා. එතකොට මම ඒ අයට දෙනවා ඒ යූසර් මීටින් ID එකයි පාස්වර්ඩ් එකයි දෙනවා. එහෙම දෙන්න පුළුවන්කම ලැබෙන්නේ මට මම සයින් ඉන් වෙලා මම මේ මීටින් එකට ගියොත් විතරයි. මෙතනදී මම පෙන්වන්නේ හදන්න උත්සාහ කරන්නේ මම සයින් ඉන් වෙච්ච කෙනෙක්. මට දැන් මේ ඉස්සෙල්ලා සයින් අප් වෙලා මට යූසර් නේම් පාස්වර්ඩ් තියෙන කෙනෙක්. ඒ නිසා මම මෙතන මේ මගේ ඊමේල් ඇඩ්‍රස් එකයි මම අර හදාගත්ත සයින් අප් වෙලා හදාගත්ත පාස්වර්ඩ් එකයි මෙතන දාලා අපි සයින් ඉන් කිව්වම මට වැටෙනවා මෙන්න මේ වගේ මගේ පර්සනල් ID එකක් වැටෙනවා. ඊට අමතරව අපිට ඕන නම් හෝම් එකට ගිහිල්ලා අපිට පුළුවන් අලුතෙන් මේ මීටින් එක නිර්මාණය කරගන්න. ඒ වගේම තමයි මෙන්න මෙතන තියෙනවා
ඇඩ් මාකයක් අපිට මේකෙන් ෂෙඩියුල් කරන්න පුළුවන් මේ මේ හවල් මීටින් එක අල්ලලා තියෙනවා කියලා ෂෙඩියුල් කරගන්නට පුළුවන් ඊට අමතරව ෂෙඩියුල් කරාට පස්සේ අපිට මෙන්න මේ වගේ වැටෙනවා අපිට මේකෙන් පුළුවන් අපිට ඕන විදිහට පාස්වර්ඩ් එකක් ගන්න මේ තියෙනකොට පාස්වර්ඩ් එකක් කියලා ලොටරි 1 2 3 කියලා මම මෙතාවකාලික ගාව පාස්වර්ඩ් එකක් ඔකරට පාස්වර්ඩ් එක ක්ලික් කරලා යන්නට පුළුවන් ඒ වගේම තමයි මෙන්න මෙතන ඔකරට පෙන්නනවා කවුද මීටින් එකේ ඉන්නේ ඇඩ්මිනිස්ට්‍රේටර් තමයි මේ මම හොස් කරලා තියෙන්නේ මේ ඊළඟට ඉන්න කවුරු හෝ කෙනෙක් එයා ඒ වගේ ගොඩක් අය මෙතන ඉන්නට පුළුවන්. ඒතර එයාට අපි ඉන්වයිට් කරන්න පුළුවන් කවුරු කස්ටමර් කෙනෙක් කියනවා ළමයෙක් කියනවා අපිට මෙතනින් ඉන්වයිට් කරන්නත් පුළුවන්. ඊට අමතරව අපි හිතමුකෝ අපිට දැන් සයින් අප් එකට යන්න ඕන කියලා. දැන් මෙච්චර මම මේ කතා කරේ ඔයගොල්ලොත් එක්ක මෙන්න මෙතනදී සයින් ඉන් වෙන හැටි. මෙතන අපේ ඊමේල් ඇඩ්‍රස් එක දැම්මා අපි අපු පාස්වර්ඩ් එක දාලා සයින් ඉන් වෙනවා. කියන්නේ මේ වෙද්දි මට සයින් ඉන් පාස්වර්ඩ් එකක් තියෙනවා නම් තමයි. හොඳයි දැන් මට සයින් ඉන් වෙන පාස්වර්ඩ් එකක් නැත්තම් එහෙනම් මම සයින් අප් වෙනවා. සයින් අප් වෙච්චහම මොකද වෙන්නේ කියලා බලමු. සයින් අප් වුණා ගහම අපිට එනවා මෙන්න මේ වගේ අපේ වෙබ් බ්‍රවුසර් එකට ගිහිල්ලා වෙබ් බ්‍රවුසර් එකේදී අපි ඩිස්ප්ලේ කරලා පෙන්නනවා වෙරිෆිකේෂන් කරන්න මෙන්න මේ වගේ දෙයක්. එතකොට අපේ ID මෙතන ගහන්න තියෙන අපේ බර්ත්ඩේ එක අපි නිවැරදි බර්ත්ඩේ එක ටයිප් කරන්නට ඕනේ. ටයිප් කරලා නෙක්ස්ට් කියලා ක්ලික් කරපුවාම නැත්නම් කන්ටිනියු කියලා ක්ලික් කරපුවාම අපිට එනවා මෙන්න මේ වගේ සයින් අප් ෆ්‍රී කියලා ඉන්ෆෝ ඉන්ටර්ෆේස් එකක්. ඒකදී අපි ටයිප් කරනවා දැනට වර්තමාන කාලේ මම දැනට පාවිච්චි කරන ඊමේල් ඇඩ්‍රස් එකක් ටයිප් කරන්නට ඕනේ. ටයිප් කළා මම සයින් අප් කිව්වහම එතකොට මේ Zoom ආයතනය විසින් මගේ මේ මෙතන දාපු ඊමේල් එකට මැසේජ් එකක් එවනවා. එතකොට මම මේක මෙහෙම තියෙද්දි අර Zoom ID meeting එකට මේ ඊමේල් account එකට ගිහිල්ලා ඒක lock වෙලා. ඒ කියන්නේ මගේ මේ දැන් මම දාපු ඊමේල් එකට ගිහිල්ලා මම මේක lock වෙලා ඊට පස්සේ මම මේ Zoom එකෙන් ආපු ඊමේල් එක select කරනවා. select කරපුවා එතන ඊමේල් එකේ මෙන්න මේවා තියෙනවා. මොකක්ද තියෙන්නේ please activate zoom account කියලා කතන එක ක්ලික් කරපුවාම ඒගොල්ලන්ගෙන් එන message එකේ එහෙම කතන එක ක්ලික් කරපුවාම අපිට මෙන්න මේ වගේ zoom activation එක එනවා අපෙන් අහන activate account කියලා. දැන් මම මේක ක්ලික් කරලා activate කර ගන්නවා. activate කරපුවාම මට එනවා welcome to zoom කියලා interface එකක්. මේකේ මම type කරනවා මගේ first name එක last name එක ඊළඟට මම පාස්වර්ඩ් එකක් ටයිප් කරන්න පාස්වර්ඩ් එක. මේ පාස්වර්ඩ් එක මම ඒකම වරද්දන්න නැතුව මෙතන ටයිප් කරන්න දෙපාර ටයිප් කරලා කන්ටිනියු කියනවා. එහෙම කන්නේ කිව්වාට පස්සේ අපි අපේ account එකක් අපිට create වෙලා අපිට Zoom එකකින් දෙනවා අපේ personal account එකක් සහ password එක අපිට create වෙනවා. ඒතර අපිට පුළුවන් ඒ user name සහ ID එක සහ password එක පාවිච්චි කරලා අපිට මෙන්න මේ වගේ package එකට log වෙන්න පුළුවන්. තොර මෙතනදී අපිට පුළුවන් මීටින් එකකට අලුත් මීටින් එකකට ජොයින් වෙන්න. එහෙම නැත්නම් අපිට මීටින් එකක් ෂෙඩියුල් කරන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් මීටින් එකක් ගන්න වර්තමාන කාල ගන්න පුළුවන්. මේ ආකාරයෙන් අපිට කම්පියුටර් මේ ස්ක්‍රීන් එක ෂෙයා කර ගන්න පුළුවන්. ආදි වශයෙන් කන්ටැක්ට්ස් මේ ගොඩක් දේවල් මෙතනදී සාකච්ඡා කිරීම කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ ආකාරයේ මීටින් එකකට ගිහිල්ලා ඉවරලා අපි වැඩේ කරලා ඉවරන පස්සේ අපිට පුළුවන් මේ කෝන් එකේ තියන්න නැතුව මෙන්න මෙතන මේ අපේ ලෝගෝ එක ක්ලික් කරලා ක්ලික් කරොත් පළවෙනි එක සයින් අවුට් කියලා අපි සයින් අවුට් ක්ලික් කරපුවාම අපේ මේ පැකේජ් එකෙන් අපිව ලොග් අවුට් වෙනවා. ඉතින් මේ ආකාරයෙන් අපිට පුළුවන් Zoom එකක් පාවිච්චි කරලා අධ්‍යාපන කටයුතු ඉතාම සාර්ථකව කරගැනීමේ හැකියාවක් ලැබෙනවා. ඉතින් දුවේ පුතේ ඔයගොල්ලන්ට මේ වීඩියෝ එක ඉතාම සාර්ථක වුණා නම් ඒක ප්‍රයෝජනවත් වුණා නම් කරුණා කරලා අපි සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම බෙල් එක ඔබලා ඔයගොල්ලෝ හැම වෙලෙම අපිත් එක්ක ලොග් වෙලා ඉන්න මම ඔයගොල්ලන්ට අලුත් වීඩියෝ සහ අධ්‍යාපනික වීඩියෝ තමයි ඔයගොල්ලන්ට මේ ගෙනත් දෙන්නේ.